කාදය වලට මේ එක්ස්පලන් කරන්නේන්නේ මේ බිස්කට් ජොයින කියන මැෂින් එක. මේක පාවිච්චි කරලා අපිට පුළුවන් පහසුවෙන්ම ලී දෙකක් ජොයින් කරගන්න පුළුවන්. මම ඔයාලට පැහැදිලි කරන්නම් මේ මැෂින් එකේ තියෙන විශේෂ පාර්ට් සම්බන්ධව. මේක පාවිච්චි කරද්දි මෙතන අපි පාවිච්චි කරන්න යන බිස්කට් එක අනුව මෙතනින් සිලෙක්ට් කරගන්න ඕන බිස්කට් සයිස් එක. ඊට අමතරව මෙතනින් අපිට පුළුවන් මැෂින් එකේ ඇන්ගල් එක සිලෙක්ට් කරන්න 45 සහ 90 ඒ වගේ ඇන්ගල් වලට. මේ නොබ් එකෙන් අපිට පුළුවන් මැෂින් එක උස් පහත් කරන්න අපි යූස් කරන ලෑලි කෑල්ලේ තික්නස් එකට අනුව මේ ෆෙන්ස් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් මෙතන ඩස් කලෙක්ටර් එකක් කනෙක්ට් කරන්න පුළුවන්. මේකේ තියෙනවා මේ සෙන්ටර් එක. අපි වුඩ් පීස් එක ස්ලොට් එක කපා ගනිද්දී අපි මාක් කරගනිපු ලයින් එක සහ මේ මැෂින් එකේ ලයින් එකට සමානව ඒ ස්ලොට් එක කපා ගන්න ඕන. දැන් මුලින්ම කරගන්න ඕන මේ ලෑලි කෑලි දෙක අරගෙන අඟල් 6ක් දුරින් කිහිප තැනක් සලකුණු කරගන්න ඕන මේ විදියට. මම ඔයාලට මේ පෙන්නන්නම් මේ වගේ මාක් කරගනිපු හැම තැනකම මේ ස්ලොට් එක කපා ගන්න ආකාරය. අපි දැන් මේ මාක් කරගනිපු හැම ලයින් එකකම මේ ස්ලොට් එක කපා ගත්තට පසු මේ විදිහට අපි හැම ස්ලොට් එකකටම මේ ග්ලූ ගම් එක පාවිච්චි කරන්න ඕන. දැන් මේ ග්ලූ කරගත්ත පස්සේ මේ ස්ලොට් සහ මේ වුඩ් මේ සර්ෆේස් එක අපි ඊට පස්සේ මේ වගේ නම්බර් 20 කියන මේ බිස්කට් පාවිච්චි කරලා මේ හැම ග්‍රූ එකකටම අපිට පුළුවන් මේ වගේ තව ග්‍රූ ටිකක් යූස් කරන්න. අපි දැන් මේ කාරයට පුළුවන් මේ විදියට ඊට පසුව අපිට පුළුවන් මේ වගේ ක්ලෑම්ප් එකක් පාවිච්චි කරලා සාමාන්‍යයෙන් පැය හයක විතර කාලයක් මේ විදිහට ක්ලෑම්ප් කරලා තියන්න පුළුවන්. තාම ඔයාලට පැහැදිලි කරන්නම් මේ සේම් ස්ටෙප් ෆලෝ කරලා ඔයාලට පුළුවන් මේ ආකාරයේ ඇන්ගල් තියෙන මේ ලෑලි ජොයින් කරගන්න පුළුවන් මේ විදිහට මාක් සමානව මාක් කරගෙන මයිටර් කට් ඊට පස්සේ 90 ඩිග්‍රීස් ලාජු බුක් ෂෙල්ෆ් ඒ වගේ හැම ෆර්නිචර් එකක්ම සාදද්දි මේ වගේ බිස්කට් ජොයින් එක. ඔයාලට බොහොම ස්තුතියි මේ වීඩියෝ එක අද නැරඹුවට. මම තවත් මැෂින් එකක් සමග ඊළඟ දවසක හමු වෙනවා.